බෝවන් සුබ දවසක් වේවා අධදේන පොදුසහතික පත්‍ර උසස් පෙළ භාතික විද්‍යා විශය විදේශයට අදාළොව මෙම ප්‍රායෝගික පරීක්ෂණ යටතේ අද අපි කතා කරන්නේ දොනිමානයේ භාවිතය පිළිබඳව බලමු පරීක්ෂණය නම දොනිමානයේ භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතිය සෙවීම සුළලක සකාතය කිව අපි සංක්‍යාතිය නොදන්න සරසුලේ සංඛ්‍යාතිය සිවීමම් අවශ්‍යය ද්‍රෞ්වේ සහ උපකරන දනිමානය මේ ඔබට පේන තියන්නේ දොනිමානය මේ දනිමාය දව්ව්‍ය හා උපගරන්න යටතේ දොනිමානයති දොනිමානය ලීපෙත්්තියක් එක විශේෂයෙන් මේ සිදුරු දෙකක් තියෙනවා සේතු තිය ඒවා මතින් යන කම්බියක් තියන එක තමා දොනිමාන කම්බිය උබ පේන ඇති කම්බියක් ම්බ පැත්තෙක් කලවරට ගිහාම කම්බිය කප්පියයක් මතින් යන්නේ කම්බිය කලවරට කොක්කක් සම්බන්ධ කරලා තියෙනවා කොක්කක් සම්බන්ධ කලා තියෙන ඒකට අපට බාර එල්ලන්න පුළුවන් මේදනිමානය දෙවැනි උපකරණේ සංක්‍යාතියෙන් නොදන්නා සරසුල මේතින් මෙන්න මේ සරසුලේ සංක්‍යාතිය සවීම තමා අපි අපේක්ෂා කරන්නේ පරීක්ෂණයේදී කිලෝග්‍රෑම් දසම පහ පඩිකට්ටලය එකන කිලෝග්‍රෑම් දසම පහ එකස පහ දෙක දෙකසම පහවශයෙන් ඉස්කන්ද තෝරා ගත හැකි පදිිකට්ටලය ත් ඇලි බාර කට්ටලේ දුනිමාණය සඳහා භාවිතා කරන විශාල ක්‍රමාණය කට්ටලයක් සැහැල්ලු කඩදාසි ආරෝහක මෙති කම්බී මෙතන සඳවලතිෙන් කඩදාසි ආරෝහක ඔට පේන නති සෙලවෙනවා භවිත කළ දොනිමාන කම්බි කැබැල්ලක් කම්බිය කැබැල්ලක් අපට අවශ්‍ය වෙනවා එ පදීක්ෂණයේදී කම්බයේ ඒක දිගක ඉස්කන්දය සොයාගන්න ඕන ඒකට අපි මේ කම්බි වර්ගේම කම්බි කැල්ලක්රගෙන ඉස්කන්දය මැනල දිගමනලලා මිනිුම් බාගැනීමට මියමිතයි. මීටර කෝදුවක් හමරතන් මීටර කෝදු භාගයක් බාගිකෝදුවක් අශ තුලාවාක මොනවටද ඔබ දන්නව ය දඩු තුලා කම්බිෂකන්දය සෙවීම සඳහා ඒ තදඩ තු මෙ තමා අපට අවශ්‍ය උපකරන. දැ අපි බලමු සිද්ධාන්තය අදාල සිද්ධාන්ත කොහොමද කියලා මේ රූපය දැක්වෙන්නේ සඳහන් කළ අර දුටුව දනිමානය අචල සේතුක්ෂහ සචල සේතු සචල සේතුව කියන් මෙ එහ මෙහගෙන යන්න පුළුවන් කම්බිය කප්ියය මතින් යවල කම්බිය කෙලවරට අ පඩිකට්ටල එල්ලා ගන්නේ දනිමානය කප්ය මතින් ය වූ කම්බියෙන් කිලෝග්‍රම් එකක් ආරම්භකිස්කන්දවශයෙන් එහමටත් ිලෝග්‍රම් දසම පහක් ආරම්භකි ස්කන්දවසයෙන් තෝරගන්න ස්කන්දයේ තීරණය වෙෙන්න්නේ කම්බියයේ ස්වභාවයනුවත්. ඉතා සිහින් කම්බියයක් නම්ැතිෙන්ටත්පට ෑම් දසම පහක් ෝෑම් සම පහක් ග්‍රෑම් සම පහමන තරන්න දනේද. ලෝගෑම් දස පහක්ඉල්ල ගන්නවා කම්බිය ගනකමොඩ ල කිෝගම් එකක් වගයාගේ කින් තම පටන්ගන්න වෙ. ආරම්භග ස්කන්දය එල්ලලා තු දෙක අතර පරතරය අවමාගේක තියාගෙනවා සරසුල කම්පනය කළ දනිමානය මත තියෙනවා සබල සරසුල එක සල සරතුචල සරසතුල දෙසට ගෙනලා හිමීත ස අල සරසුල සනට ගෙනල්ල දනිමාන මත කම්පනය කළ සරසුල තියලා ග්‍රමන් සේතුව ඉවතට ගෙනනවා තර අවස්ථාවකද ඔබට දැක ගන්න පුළුවන් අ ආරෝහක කඩදාසි විසි වෙලා යනවා අන්නේ අනුනාද අවස්ථාව එක අන්නේ කම්බි කොටසේ ලාක්ෂණික සංක්‍යාතය සරසුලේ සංක්‍යාතියට සමානුව අවස්ථාව අේ අවස්ථාවයි දිග මැනගන්නවාදී මැනගෙන මෙතන්ට අය තව කිිලෝග්‍රෑම් තසම පහක් එකරුතු කරන්න දෑේ මෙතන ැස් කරන්න බාර කිලෝග්‍රම් දසම පහබැගින් වැඩි කරන්න. කිලෝග්‍රෑම් ස පහක් මෙතැන්ෙල්ල නැවත්ත මෙතැන්සිට මෙතැන්සිට ඒඇැනර ආරම්භක බාරයට දලෝ සන්තුලන දිග සොයාගත්තර පසේ කෙති මනුනාද දිග සොයාගන්න කෙති අනු මූලිකෙන් කම්පනයෝ නවස්ාව. ඉස්කන්දේ වැඩි කරන්න වැඩි කරන්න අනුනාදන මූලිකයේ දිග වැඩිවෙන නිසා මුල් පාටන්කේ ගත්තට පස්සේ ය නැවත මුල සිට යන්න ඕනෑ මෙතැන් සිට ඉවතරගෙනයම් කරගෙන යන්න පුළන්. එහම එවිතරගෙනයමින් ඊළග අනුනාදවස්ථාවයි දිග සොයාගන්නවා. මෙයාකාරයෙන් එම් වෙනස් කරමින් අනුනාද දිග එල් අගයන් අපි සොයාගත යුතුයි. යාකාරයට ස්කන්දය කිලෝග්‍රෑම් දසම පහපැගින් වැඩි කරමින් අපට අනුනාදන කෙතිම දිගවල් සොයාගන්න පුලන් එක්ක් ඉස්කන්දය සඳහා කම්බී අනුනාද සංක්‍යාතය. එතරේ අනුනාද වන සංක්‍යාතයේ F එක සරසුලේ සංක්‍යාතය. අනුනාද දිග එතුයාතිය බර එල්ල නො කෙරකිවන එල්ලුව නිසාඒ භාරවල බරට සමාන ආතතියක් තන්තු ඇති වෙන්නේ. තන්තුවයාතතිය T කම්බී ඒකක දිගක ඉස්කන්දය. M එකටි ශේකීය ගනත්වය කියලත් කියනවා. ඒකක දිගක ඉස්කන්දය. සිම්පල් එනම්. අනුනාද සංක්‍යාතිය අපට ලබාගන්න කුා මේ සමීකරණයෙන් F සමානයි එකයාට දෙකයි එල් වරක් T බෙදීම එම්වල වර්ගමූලේ. T තන්වයාතතිය සිම්පල් එම්කිවේ ්‍රේකීය ගනත්වය F සංක්‍යාතිය එ අනුනාද දිග. තන්වයාතතිය T සමාන වෙනවා එලු ඉස්කන්දය බරට එ ස්කන්දය කැපිටල් එම් නම් එී සමා එම්ජීත කැපිටල් එ. සිම්පල් එම් යුදේ මනටද දෙේකීක නත්තිේත. කම්බින් එල්ලත් ස්කන්දය කැපිටල් එම් නම් තිී සමායි කපල් එ එහමෝනොත් වන්න එ සමානක ඇට දෙකයිඉල්වරක් කැපිටල් එී බෙදීම සිම්පල් එම් ල වර්ග මුලය වර්ග කළා එල්වර්ගේ සමානයි ජීබෙදී මහතරයි M F වර්ග වරක් කැපිටල් අපේ විචාල්ලයන් වෙන්නේ කැපිටල් M සහ L එනම් කස්ථරය මනාකාරේද මේ අයක විචල්ලයක් ස්වයාත් විචාලය ඒ නිසා වෙනස් වුුණේ L එනිසා එල් වර්ග පරායත්තු විචල්ලය වවා ව සමානයි MX කාරය මේතික නියතන අපටලබෙනවා ූල ලක්ෂයා හරහායන සල්ලදේකාවක්. කැපිට ලම්ට ඉදිරිව එල් වර්ගේහි ප්‍රස්ථාරය මූර ලක්ෂ රයන සල්ලදේකාවකි වෙනමආකාරයෙන් අපට බලාපොරොත්තුව වෙන්නේ අපේ බලාපොරොත්තුව වෙන්නේ පරීක්ෂණයේ අපේ අරමුණ වෙන්නේ එසවීම එය අන්තර්ගත වෙන්නේ අනුක්‍රමණය එහනම් මේ प्र්‍රස්ताරरी भाර්තා කරල ඇතින් ලක්ෂදිිකත්වෝර ගෙන අනුක්‍රමණය සොයාගතය තුයි ඒ සොයාගන්න අනुक्්‍රමණය මෙ අට සमाන කරන්න පුළුවන් ප්‍රස්ताරෙන් අनුक्්‍රමණය ොයාගන්න අප එක එ नो के ලකමු එनएन समानाයිजीदීම හතරයි सම්पल ए වराක් F वර්ගය F नुදना संख्याते වර්ග F ගය ඒ कारෙන් Fවර්ගේ සමානයි Gීබෙදීම හතරයින මගින් පුළුවන් නොදන්නා සංඛ්‍යාතිය ස්වයාගන්න පැදිලි මේක තමා අපේ මෙම පරීක්ෂණයට දාල සිද්ධාන්ත කොටස දැන් අපට තියන්නේ පරීක්ෂණය කරලා බලන්න විවිධ කැපිටල් එමගන් අදාළ අනුනාධ දිග එල් සෙවීම ආතතිය වෙනස් කරමින් අනුනාද වන දිගසවීම කරන්න තියන්නේ මේ අචල සේතුව මෙතෙන්ට මේ සරසුලේ සංක්‍යයා තියනෙ හොයන්න යන්නේ ඒකට දාසිය ආරෝහක අපි කරදාශය කම්බිය මත තියල තියන්නේ සචලසේතුව කම්බියට ආතතියක් යදීම සඳහා භාරයක් එල්ලන්න ඕන අපි බලමු බාරය එල්ලන්න මෙතින් අපේ පඩිකට්ටලය එක ආරම්භක භාරය විදියට කිලෝබබෑම් දසම පහක් අපි එල්ලල බලමු එනිසාම අමතර වැඩිපුර තියනවා අයින් කරන්න වෙනවා පාදම සහිත කොක්කේ ස්කන්දය කිලෝග්‍රෑම් දසම පහයි වෙන්න අපි මේ විජට එල්ලා ගන්නවා දැන් කිලෝග්‍රෑම් දසම පහක් එල්ල ලතියෙන්නේ කිලෝගෑම් දසම පහක ඉස්කන්දයක් එල්ලා ගත්තා එනිසා දැන් තන්තුවේ ආථතිය නිටන් පහයි කප්ියමතින් ගැවලතිය තන්තුවේ එනම් මෙන්න මේ සන්තුව ආථතියකට භාගිනලා තියෙන්නේ කිලෝග්‍රෑම් දෙසම පහට අදාලෝ නිටන් පහක ආතතියකට මෙම අවස්ථාවේ අනුනාද වන දිග සොයාගන්නු මේ කරදාසියාරෝහක මේ ප්‍රචර ආසන්න කරලා සච්චල සේතුව ආසන්නයට ගනවා ගෙනත් සුල කම්පනය කිරීම සඳහා මේ තියන්නේ එය අපි කම්පනය කරලා තට්ටුවක් දාළමකට සේතු දෙක අතර හරි මැදින් තියාගන්න එසේ තියාගෙන සේතුේ පරතරය ක්‍රමයෙන් වැඩිකරගෙන න සීරුවෙන් කරදාසි කඩදාසි ආරෝක උපරිම ලෙස කම්පනයවම අවස්ථාව මේ අවස්ථාව පේෙනවානේ දලවසය මේ පරිමාණයෙන් අගේ ගන්න පුළන් නමුත් වඩා නිවැරදි වෙන්නේ වඩාත් නිවැරදි වෙන්නේ සේතු දෙක මත කෝදුවතියලා දිගමැනීම අලේතුව පිහි ස්ථානය පාටන් සන්තිමීට දහයයි සච්චල සේතුව පිහිත් ස්ථානය පාටාන් सेන්මීට විසි එකයි දසම අට තියන්නේ එන විසිය එකයි සමට දහයක් කඩු කරහම එකොල් හයි දසමාටයි හරි දැ කළ යුත්ත මකක්ද ස්කන්දය किලෝගෑම් දසම පහකින් නැවත වැඩි කරවා ඩ ළඟ ප්න් කරගෙන බලකද किलोग्ම් දසම පහක් මෙ දසම පහක පදක් ත් එකතු කරම්ඉලමුලක किलोग्යි පාදම සමඟ ආධර के किලलोग्ම් දසම පහ අමතරව එකතු කළලාම පමුලකද किलोग्ම් එකයි නම් තන් අතති है ුන් දහයක් වෙනවාඉස්කන්ද වැඩි කරන්න වැඩිර අනුනාදදික ඩි වෙන මූලිකේඉන්සාදැ මුල ඉන්දහ මේස්ානය සිත යන්න ඕන මෙතැන් සිත මේ පැත්තරයි ඉන්න තියන්නේ එහෙමන කලදසියා අරහකටිකක් එහාට පරතර පොඩ්ඩක් වේ නස් කරලා දැ නැවතකාම්පනය කරමින් අපි මේ සච්චල සේතුව හැර ගෙනියමු කරදා විසිය දැක්කනේ දැන් අපි මේ අවස්ථාවේ සේතු දෙකතර දුර මැනගන්න ඕන කෝදුව භාවිතයෙන්. දැ කඩදසි විසුු අනුනා දවස්ථාව වනේ දැන් අපි මැනල බලමු අච්චල සේතු ළඟ සන්ටිමීට දහය මිනුවතියෙන්නේ සචලසේතුළඟ විසි පහයිදසම පහ. අචල සේතුළඟ දහය සචල සේතුව ස විසි පහහිදසම පහ ඒකයන්නේ විසි පහයිදසම පහෙන් දහයක් අඩු කළ හම හයිද ස පහ මෙන්න අනුනාද දිග මේයාකාරයට ඉස්කන්දය කලෝගෑම් දසම පහබැෙන් වැඩි කරමින් අපි අනුනාද දිගවල් සොයාගන්න ඕ අපි මේ පාතාංක දෙක විතරක් කාලය ඉතුරු කරගන්න ඕන් නිසාපි ගන්නවා මම ලබාගත්ත ඉතුරු පාතාක සමඟ මේ පාතාන්ක දෙක ඔබට පෙන් න්නම් අපි බලමු බෝඩ් එක බල පක තිनेක් කද ට अना ග इसකද किग् පහක්න වි अना ග सेमी किग् එක ද පग् පහ වි सेमी किग् देख द वि सेमीग् सेंटमी වි තුुनाයි ම්තුේදී සටිමීර් විසි පහයි දසමයක අපට දැන් කම්බිය ස්කන්දය සහ දිග මැනගන්න්නනොට මේ තියෙන්නේ කම්බිය මේ දුනිමාන කම්බිය සාදා ඇති ද්‍රගී වර්ගම කම්බියම කොටසක් මේ කම්බිය දිග සටිමීට එකසිේ විසි හයයි ඉස්කන්දය මැනගත්තා අපි සිව්දන්නු තුලාවක් භාවිතයෙන් න්ද ග්‍රෑම් දෙකයි දෙසම හතරයි බින්දුව එක හරියටම දෙවුණ සමස්ානය බිින්දුව ඇවිල තියෙන්නේ ග්‍රෑම් එකකයිසම හතරයි බිින්දුව තැ ගණනය අපට පස්ථාරයන් දින්න එම් සහ එල් වර්ගය අතර පස්ථරයන් දින්න තියන්නේ එ ලබාග තෙල් අගයන් වර්ග කරන්න ඕන වර්ග කරහමලෝග්‍රම් සසම පහහිදදි දහතුන සම නමයයි දෙක වැඩිකිරීම දහැරන්න තුනක් තියෙනවා මැත්නෙන්ෙන් හරිටම වර්ග කොළතිෙන්නේ මීටර වලට හරවල ගත්තොත් බිින්දුවයි දසම බින්දුවයි එකයි තුනයි නමයයි දෙක කියලා එනිසා එම දසමස්ථාන ඒවගේ තියාගෙන අක්ෂ ක්‍රමාංකනය කිරීම අපහසවෙනි එනිසා මේ රටාවට අපි හදා ගන්න ඕන එනිසා මෙතන දහැරන්න තුනක් සමඟ යවා එහමගත්තොත් දහ තුනයිද සම නමයි දෙකයි කිලෝග්‍රම එකක් වොනට වි හර සම ිඳදුව දෙකයි කිිලෝග එකයිම පහද තිස් තුනයිද සම හතරයි නමයයි දෙකේ දී හතරිස් තුනයිද සමහයයි අටයි දෙකයි සම පහහිදී පනස් දෙකයිදම නමයයි බිඳුවයි තුනේදී හැට තුනයි පස්ථාරය අඳින් නොනී ළඟට ඇන්ද ප්‍රස්ථාරය මම පෙන්න්න නම් ඔබට එසක්ෂය එකිලෝග්‍රම්මුලින් ඊට පස්සේ මෙන්න වයි අක්ෂය එවර්ගය ඒක මීටර වර්ග වැඩි කිරීම දහැරන්න තුන පැදිලිනේ ඊට පසි ලක්ෂ ික තියෙනවා ලකුණු කරලා ක්ෂ වන සල්කාද සල්ලරේකා මට ඇතින් ලක්ෂ දෙකත් තෝරාගත් අනුක්‍රමණස වීමට අප නක්‍රමණේ සය ගැනීම අවශ්‍යයි බලන්න පල්ලහා ලක්ෂය ක්ඩංකය බින්දුවයි දසම හයයි දාසය මෙතන දෙකයි දසම හයයි උඩ උඩට ගරන්න දෙයි දසම හයි පන පහයි දසම දෙක මෙ කණ්ඩාංක තෝරාගෙන අපි දැන්ගණනය කරලා බලමු සල්ලවකා මත තෝරාගත්ත ලක්ෂ දෙකේ කණ්ඩාංක මෙන්න මේ ආකාරයයි ඒ ලක්ෂයේ කණ්ඩාංකය බිින්ජයසම හයයි දාසයයි වැඩිකිරින් දහරින් තුනක්තිෙන බීලක්ෂය දෙකයි සමහ කිලෝග්‍රම් පනස් පහතසම දෙකයි වැඩිකිරම් දහරන්න තුන ්‍රණය යන් ලබෙනවා පනස් පහද සම දෙරන්න දසය වැඩිකිරීම දහරන්න තු බදීම සමහති දසමහාය එම නම් මෙන්න අනුක්‍රමණය සඳහා ලබුණුගේ නමද සම දෙක වැඩිකිරීම දාරන්න තුनाයි ද දෙ සුළු ක්‍රම ලබෙනවා දනද සමහාය වැඩිරීම දාරන්න තු ලග්‍රෑම වර්ග මීටර ඒවගේම අපට අවශ්‍යයි කම්බියයේ ්‍රේකය ගැනත් ඒ දිගක ස්කන්දේසය යන්න ඉස්කන්දය ග්‍රෑම්මලින් න්නන් දෙකයස හතරාවේ ිලෝග්‍රෑමලට රන්න ැර තුනින් ඩ කළා බෙදවා කම්බි දිග සටිමීට එකසේ විසිහය මීටර් එකයි දෙකයි හය සුලක රහම ලැබෙනට මේ බින්දුවස බින්දුව ිඳදුව එක නමය යාගේ අප ආදෙ කරන සංක්‍යතිය සවීම සඳහා අපි ස්වයාගත්ත සමීකරන්නේ සිද්ධන්ති අයටතේ ඔබට මතක ඇති සංක්‍යත්තිය සමාන වනේ ජී බෙදීම හතර වරක් එ වරක් එනෝවරේ කියගත් එමනෝටකිව අනුක ප්‍රමණය එතරේ ස්වයාගත්ත මේ ගැන් ආදෙශ කළොත්ජීෝ් නමස් මාට බෙදීම හතර වැඩිකිීම බිද ඇම බිඳද බිඳු එකයි නමය දහන ද සම හය වැඩ කිරීම දහරි තුනට සුළු කළමලබනා සख්‍යයාය දෙ පනස් හද පහයි හමදන්න සख හරිම නියම සखය පනස් හ දසම පහකදष දලා තියෙනවා नष प्र ष प्रतित से सी कटष पहागा में पहा कादष के इंसा परीक्षणने सार्थ कालान पट आ सर्ले संख आती है जििए पनसा हैम पहाई हर् सं अपी संधान करना යි සාකච්ඡා වැයට තයහෙනම් පලවෙනි කරුණ අනුනාධදිික එල් සඳහා වමදිගක් ලබන්නේ ඉස්කන්දයම් අවමෝයින විට එක කාරණය ඒගේ මූලිකේ අනුනාද වන අවස්ථාවනය පි්‍රයාගන්නේ එනිසා කෙතිමදිගවන මූලිකේ අනුනාද වන අවස්ථාව ඩිවරදිව ස්‍රයාගන්න නම් සේතු දෙකාතර පරතරය හැකකිතරම් අඩුවගේ එක තියාගෙන අම්පනය කළ සරසුල දොනිමාන පෙට්ටියමත තබා සීරුවෙන් සචල සේතුව අචල සේතුවෙන් ඉවතට ගෙනෙන් ඕන ඒක තමා අපි මේ කතාගන්නේ අවස්ථාව නිවැරදිව දිගස්ොයා ගැනීමට සේතු දෙකතර පරතර ඉතා කුඩාගේක තබා ගැෙන ඉන් පසු අනුනාද අවස්ථාව ලැබෙනතෙක් සීරුවෙන් සේතු දෙකතර පරතරය ක්‍රමයෙන් වැඩිකර අනුනාද වන කෙටිම දිග සැවීම තමා වඩා උචිත ඟ එවිට මූලික ලෙස උපිදිතතානට අදාළ දිගවල් ලැබිම මගැහැරියෙනවා. ඒ අ කෙටිමාගේ ඉදල පටන්ගතහාම මූලිකේ අප අවශමල දිග එකන අඩුම දිගනේ උපරිතාන් ලැබෙන අවස්ථා මගැහැරවා කෙටිමගේ ලංම කරලා ඇත් කරමවිට එහෙමනතුත් අතර මග තැනක තියලා ඇත් කරගෙන යන්න ගියොත් සම අපට මූලිකේ පස්සවවෙලා තියෙන්න්න පුළුවන් ඒ වැරද්දට හස වෙන එකයි මේ ආකාරෙන් අපි ක්‍රියාකාරකම කරගෙන යන්නේ. ඉන් පසු ස්කන්දය එම්හිගේ ක්‍රමයෙන් වැඩි කරන විට ඊට අදාල අනුනාද දිග සෙවීමේදී එතැන් සිට සේතුඇතර පරතරය වැඩිකිරීම කළ හැකි. අඩුම ඉස්කන්දයේදී තමා අඩුමදි කළ වෙන්නේ දැන් එම වෙනස් කරමින් අප ියන්නේ තැ අඩුම ස්කන්දයට පටන්ගතට පස්සේ ඊලාඟට ස්කන්දත් ක්‍රමයෙන් වැඩි කරගැෙනනවා කිලෝග්‍රම් දසම පහගනය වැඩි කරන්න එක කියන්නේ ඉන් පසු ඉස්කන්දය එමහි අගේ ක්‍රමයෙන් වැඩි කරන විට ඊතාදාල අනුනාධ දිගසෙවීමේදී. එතැන් සිට සේතු අතර පරතරය වැඩි කිරීම කළ හැකි එවිට පදීක්ෂණය සඳහා ගත්වන කාලේද අවම කරගත හැකි වෙනවා. එමුද අඩුමදිගලැවෙන්නේ අවම ඉස්කන්දයට ස්කන්දය වැඩි කරහම අනුනාද වන මූලිකේ වැඩී වෙනවා. එනිසාර මුල් අගේ ගත්ත තැනේ සිට සේ ඉතරගෙනයාම කළ හම ඇති නැවත මුලඉන්දරලා අංකරලගෙනන්න ඕොන නෑ. ඒ නිසාතම කාල ිතුරු කරගන්න පුළන් වුනාා කෙර කියන්න. මෙම පරීක්ෂණයේදී අනුනාද වන අවස්ථාව ලබාගැනීම සඳහා භාවිත කරන කරදාසි ආරෝහකය සේතු දෙකාතර කම්බිකොටසේ හරිමැදින් තැබිය යුතුයි කරදාසි ආරෝහකයක් නංවගන්න ඕන. එ සේතු දෙකාතර හරිමැදින් තැබිය ති. මක් නිසාද, සේතු දෙක අතර කම්බි කොටසේ හරිමෙදින් ටස් පන්දය ඇතිවෙන්නේ. එම ස්ථානයේ කම්පන විස්ථාරි උපරිම වෙනවා එවිට කරදාසි ආරෝහකද උපරිම විස්ථාරයක් සහිතුව කම්පනය වන නිසා වඩාත් නිවරදිව පහසුවෙන් අනුනාද අවස්ථාව සවයාගත හැකි වෙනවා. ඊට පස්සේ. ඉහත සඳහන් කළ අවස්ථාවේදී දිග වෙනස් කිරීමත් සමඟ නිතරම කරදාසි ආරෝහකය කම්බිකොටසේ හරිමෙදට ග ඒම වෙනුවට එකන එකට ආසන්න වනසේ හා කම්බියයේ මැදට ආසන්න වනසේ කරදාසි ආරෝහක කිහිපයක් තබා ගැනීම එක ආරෝහක තුනක් හෝහතරක් තබා ගැනීම අපට කළ හැකි එතනද ඔබට මතක ඇති ාපි මෙතන දුනිමානයේ මෙන්න මේ ආරෝක රංගූතනට පෝඩක් ගහිල බලමුක එක ආරෝහකයක් පමණක් තැබුවතුන් ය පිත හොන්න යම්කිසි අවස්ථාවද මෙඳම වගේ පිහිටීමක තියෙන්න්නේ මේ ආරෝකටක නෑකලෙස උන්නුවන් කෙලවටම ගත්ත එක හාරෝකයක් පමණක් නං අපි තබාගන්නේ කම්බිකොටසේ හරි මැදන ප්‍රස්පන්ද ඇති වෙන්නේ එනිසා මේ ආරෝහකය කම්බිකොටසේ මැදට ආසන්න වෙන්න තියෙන් ඕන දෙන් අපි දිග ක්‍රමයෙන් වෙනස් කරන්න වෙනස් කරන්න දිග වැඩි වෙනවාන මධ්‍යය මහාට එන නිසා මේ කරදාසිය ආරෝහකයත් අපට මෙිහාට ගේන්න වෙනවානේ මේක මේදික වෙනස් කරන්න වෙනස් කරන්න මේ සැද සැර මේ ආරෝහක ගේන්න වෙනවානේ අන්න ඒ අපහසුත මඟහරවාගන්න අපි ආරෝහක කීපයක් තියන මේදට මැදට ආසන්න වනසේ ආරෝහක අතරත් පරතරයක් තිබෙන විදියට මෙන්න මේදර තියාගන්න පුළුවන් දැන් මෙන්න මේ අවස්ථාවේදී ැද මෙතෙන්ටනඉන්නේ මම් තවටයක් මෙහර අරගෙනහ මැද මේ හරි එතර ඒහරි කඩගසි අරෝකයක් තියෙනවානේ තවටියයක් ගෙනවා හම මේ හරිටෙනවා ඉහ වැඩිපුර යනවන යයි මේේටික ඔන්න සේරම ගේන්න පුායිතටර චලනය කරමින් වෙනස් කර මෙන්න මෙතන වෙනස් කිරීමට ගතුන කාලය අපි තුරු කරගන්න පුළුවන් ටිකක් කරරි අන්න ඒ කාරණය සම මේ මෙතන මතක් කරන්නේ ඇත් මේ බෝඩිකය මතක් කළේ ඒ අවස්ථාව හොඳයි බලමුූහෙනම් ඊළඟ කාරණයම කක්ද කියලා හතර දුනිමාන කම්බිය මත එල්ලන උපරම ඉස්කන්දය තෝරා ගැනීමේ දී.ම්බිය ප්‍රත්‍යස්ත සීමාව නොයික් මෝණසේ එම උපරෙම ඉස්කන්දය තෝරාගත ඉතුයි. ප්‍ර්‍යස් ස ඉක්මවාගියත් කම්බිය සිහින් වෙනවා සිහින් වුණොත් එම් නියත වෙන්නෙ නෑ. කම්බිය ඒකදික ඉස්කන්දය ්‍රේකී ගනත්ය ඒ ගැටලු. එ දෝසත හිත හෙමුණොත්. එනිසා? ත්‍යස්ත සීමාව ඉක්මා නොයන උපරිමිස්කන්දය අපි හඳුනාගන්න ඕන අන්නේ උපරිමිස්කන්දය සහ අවමාගේ අතර තමා අනු්‍යාති ස්කන්ධද අතර වවැඩසතු හෙමනම් අපට හදාගන්දරෙන්නේ. තෝරාගන්න උපරිමිස්කන්දයගේ දනිමාන කම්බිය තන ඇති ද්‍රව්වේ වර්ගගේ හා එහි ගණකම මත තීරණය වේ. ගණකම අඩුවන විට එල්ලිය හැකි උපරිමිස්කන්දයේ අඩුවාගයක් වන අතර කම්බිය ගණකම වැඩින උපරිමිස්කන්දය වැඩිවේ. පස්සනිකාරණය. අනුනාදවස්ථාව සොයාගැනීමේදී කම්පනය කළ සරසුල සේතු දෙකාතර හරිමැදට වනසේ දොනිවාන පෙට්ටියමත තැබීම වඩා සුදුසුයි. අචලතු ස සචල සේතු දෙකාාතර හරිමැදට ආසන්න වෙන්න කම්බියවුඩනේ දොනිවාන පෙට්ටීමත කම්පන කළ සරසුල තියන්න ඕන. එහෙම නාමතමා ශක්තිසම්පේෂණය වඩාකාරර්යක්ෂම වෙන්නේ එනිසා පහස් වෙන් අනුනාදවස්ථාව ලබාගන්න පුළුවන්. හයවැනි කරුණ. කම්බියට එල්ලන ස්කන්ද වෙනස් කිරීමේදී. අනුයාත ස්කන්ද දෙකක් අතර වෙනස වැඩිවන පරිදි තෝරාගැනීම වැදගත්්‍රේ. අනු්‍යයාත ස්කන්ද දෙකක් අතර වෙනස අඩුනුත්මක වෙන්නේ. අනුනාද දිගස සඳ හල වෙනනාගයන් අතර වෙනස අඩුවෙනවා. එත අනුනාද දිගවාල් දෙකක් අතර වෙනස වැඩිවූතරමට දිගමැනීමේදී සිදුවන දෝසත් අඩුවෙනවානේ. ඒ වෙනස වැඩි වනතරමට, පස්ථාරයේ ලක්ෂ අතර පරතරය වැඩි වෙනවානේ. එහ මුණම අර සල්ලරේකාාවෙන් ලක්ෂ අපගමනය වන අවස්ථාව අවමු කරගන්න පුළුවන්. එනි කම්මදිය එල් නිස්කන්ද වෙනස් කිරීමේදී අනු්‍යාති ස්කන්ද දෙකක් අතර වෙනස වැඩිවන පරිදි තෝරගනීම වදගත්. එවිට අන්‍යති අනුයාත අනුනාද දිගවල් දෙකක් අතර වෙනසද වැඩිවන්න නිසා දිගමැනීමේදී සිදුවන දෝෂය අවමු කරගත හැකි. හත. ප්‍ර්‍යසීමාව නොවික්මවා යන පරිදි හා අනු්‍යාත ඉස්කන්ද දෙකක් අතර වෙනස වැඩිවන පරිදි උපරම ස්න්දය තෝරාගැනීමේදී සැලකේතු තවත් කරුණක් ඇත. එනම් මූලිකයේදී වැඩිම අනුනාධදික ලැබෙන්නේ උපරම ස්කන්දයට නිසා තෝරාත් උපරිම ඉස්කන්දයට අදාළව සපයා ඇති දුනිමානයේ කම්බියදිග ප්‍රමාණවත්දැයි පළමෝස්වයාගතයුතුයි. ොමානුවත් ුවන්නේ නම් තෝරාගන්න උපරිමිස්කන්දය අගේ අඩුරගත යුතුයි. මොකක්දේ කියන්නේ. අනුනාදදික සඳහා යම් තෝරාගත් සැපයු එකන සංක්‍යතිය නොදන්න සරසුක්නැපට දිීල තියන ංක්‍යතිය සයාගන්න ඒ සරසුල සඳහා අප තෝරාගන්න උපරිම යිස්කන්දය. උපරිමිස්කන්දයේ දින වැඩිමදික ලැබින්නේ. අනුනාද අවස්ථාට මුලිකින් අනුනාධද වන අස්ථාට න්නේ වැඩිමදිග අපේ දුනිමානකම්බී සීමාව ඉක්මවා ගිහිල්ල තිබුුණොත් අපට අනුනාදවස්ථාවක් ලබාගන්න වෙනි නෑ. එනිසා අපි මුලින් මහඳුනාගන්න ඕන තෝරාගන්නා උපරිමිස්කන්දයට අදාළව, ප්‍ර්‍යස්ථ සීමාව ඉක්මාවා නොයන පරිදි ස්කන්දිී තෝරාගත්ත. එහෙම තෝරාගත්තත් ඒස්කන්දයට අදාළව මූලිකයට අදාල අනුරූප, අනුනාද දිගක් ලැබෙන්න තරම් කම්බීදික ප්‍රමාණුවවත් නැ්නම් පරීක්ෂණය කරන්න බෑනෙ. එනිසා කළේතු වන්නේ මුලිම්ම වැඩිමිස්කන්ද එල්ලා ඇති අවස්ථාවේදී අනුනාධ දිග සඳහා අදාළ පරාසය ප්‍රමාණුවවද කියලා බලාගන්න ඕන කම්ී ප්‍රමාණවත් නැට්නම්ම කක්ද කරන්නේ ඒන කම්බිය දික මදිනේ කම්ිය දි වැඩි කරන්න බෑ ජොනිවාන පිටියට නියීමි තිගත් තියවාන අයිනිසා ස්කන්දයේ උපරි මිස්කන්දයාගේ උචිත පරිදි අඩු කරගන්න ඕන. එහෙමයි පරීක්ෂණය කිරීමට එකන පාට්නක ගැනීමට පෙර කළයුතු මූලික කාරයේ වන්නේ ඒ කරන දමා පිමතන පැහැදිලි කළේ අට අනුනාධදිග සෙවීමම් සඳහා තවත් ක්‍රම දෙකක් ඇත එක ක්‍රමයක්න අපි කරදාසි ආරෝක නංගොල කරදදා යාආරෝක විසිවන අවස්ථාව සයාගත්ත ව්‍රම දෙකක් තියෙන එකක් ශ්‍රවණයෙන් හමනත්තං ඒකස්ස්වනයෙන් සුසර කිරීම. ත සරසුලත් සරසුල කම්පනය කරනවා දොනිමාන කම්බියයේ සේතුවතර කම්බි කොටස කම්පනය කර සේතු දෙක අ තර කම්බි කොටස හරිමැදින් පෙළලා අපි කම්පනය කරලා වරින්වර කම්පනය කරනවා තොටේතු කම්බිය එහෙම කම්පනය කරලා සරසුලේ හඬයි සේතුව හඬයි. ඒ දෙක දෙ එකම ස්වරෙන් ශ්‍රවණය වන තුරු. සරසුළෙන් ඇසෙන තාාරතාවය හේ ස්වරූපය අපික කියන්න එතනති තාාරතාවය. සරසුේහඬට අදාළ තාාරතාවයත් අනුනාද වන කම්බි කොටසේ කම්පනයට දාළ තාාරතාවයත් සමාන වන අවස්ථාව සොයා ගැනීමතමා මේ ක්‍රමය. එකම ස්වරෙන් ශ්‍රවණය වන තුරු සේතු අතර පරතරය උඩාගේක සිත ක්‍රමයෙන් වැඩි කරන්න. එවිට හඳවල් දෙක තාරතාවන් සමාන වන අවස්ථාවේද ඒවා සංඛ්‍යාත සමාන වෙනවා. මේ එක ක්‍රමයක් අපි භාවිත කල්‍රමේට අමතරව එකක් එකන දෙවනි ක්‍රමයේ තව එකක් තියනවා. මොකක්ද නුගැසුම් මගින් සුසර කිරීම. එතනදී සරසුලත් දොනිමාන කම්බියයේ සේතු අතර කම්බි කොටසමැදින් ඇගිල්ලෙන් පිරිමඳමිනුත් එකවර නාද කරන්න. හරි නුගැසුම් ශ්‍රවණය වනතුරු සේතු අතර පරතරය කුඩාගේක සිට කමයෙන් වැඩි කරන්න.ම්ප ඉස්සලේද සරසුල කම්පනය කළබන්නවා දොනිමාන පෙටිමත යන්නේ නෑ. මෙතනලද දොනිමාන පෙටි මත යන්නන්නේ. කම්බියත් කම්පනය කරා එතද කම්පන එකකක සැරේ දොනිවානය මතති ්‍යත්මක වෙන්නේ. එනිසා සංක්‍යාත දෙකතර වෙනසක් තිය වනම් අපට නුගැසුම් හනවා හැබැයි ඇසෙන්නේ සංක්‍යාත දෙකතර වෙනස දහය හෝ ඉටොඩා අඩුනම්. සංක්‍යාත දෙකතර වෙනස එක නුගැසුම් සංක්‍යාතය. දහයිතෝඩා වැඩිනම් ඒ වෙනස අපේ කනට හඳුනාගන්න බැරි වෙනවා. වෙනස හඳුනාගන්න පුළන්ගන එකැන නුගැසුම් ඇසෙන්නේ ඇසන්නේ උස්පහස්තවීම් ඇසෙන්නේ ඒ නුගසුම් සංක්‍යාතය දහයට අඩු නම්. එනිසා ක්‍රමේන් දික වෙනස්කරගෙන වා නුගෙසුම් ඇහෙන්න පටන්ගන්නවා ඇහිලා එන්නන්න සංක්‍යාතය ආසන්න වෙනකොට නුගැසුම් අඩු වීගෙන ගිහිල්ලා එත්තර අවස්ථාවකදී නුගසුම් නොඇසී යනවා. නුගසුම් ඇසන්නේ නැත්තේ සංක්‍යාත සමාන වනි විට. සෞදුරටත් දිග වෙනස් කිරීමදී නැවත්ත නුගසුම් ඇසෙන්ට පටන් ගන්නවා තය උදාහන ැකොසි අපි හිමතු සරසුලේ සංක්‍යාතය දෙසිය පනස්හය ලැබුණු අනුනාද දිගට අදාලොව අපි තෝරාගත්ත දිගට අදාලව සංක්‍යාතය දෙසය පණහා කම්බියය සංක්‍යාතය දෙය හැට කෙටි අගේන ගන්නේ දෙසිය හැට එ දෙසියය හැටයි පස් හයි අර වෙන හතරයි නසුම් හතරක්හවා कම්ambiී තටිකක් වැඩි කරවා වැඩි කම සख්‍යයාය අදෙනවා अන්න දෙ හට ැिए පනස්න වවා දැिए පනස් නයි පන අ වෙන තුයි තවටක් වැඩवाම්ීिए පයි දැ එ නසුම් සखය दिයි තිකක් වැඩිවාිය සख्याයिए ප හයි සරල දෙ පනයින නुගසුම් එකයි ික් ඩි කරන. කම්ිය සංක්‍යය දෙසිේ පනස් සයයි සර්සුරේ සංක්‍යතිය දෙසිය පනස්සයයි නුගසුම් නැතුව යනවා. ඇහෙනෑ නුගසුම්. තවටිකක් වැඩි කරනවා. කම්බීදික වැඩි කර සක්‍යත නකද අදුවනවා දෙසිේ පනස් සහහිදල දැන් දෙසිේ පනස් පහට ව වා. නැවත නුගසුමක් හෙන. ද ංක්‍යතික එකයි වන සේකයින. දරත් කිමද නැවත ගසුම් හෙන පටන්ගන්නවා. අහෙ අන්නේක තමා මේකකි වේ. ම වැඩිකරගෙන යනවා දිීග අඩුවගේක සිට එක්තර අවස්ර පස නුගෙසුම් ඇහන පටගන්නවා හැබැයි ක්‍රමෙන් දිග වෙනස් කරග යනකොටේ නුගසුම් අඩු වෙලාඩ වෙලා නුගෙසුම් නැති වෙනවා. තෞතිකක් වැඩිරගොත් නැවතු ුගෙසුම් හනටන්ගන්නවා. නුගසුම් නොයසෙන අවස්ථාව තමා පි සොයාගන්නේ. ඒක තමා තුංගන ක්‍රමය. මේ ක්‍රමයතමා ඉක්මන් සහ වඩා නිවැරදි. එමු නුගැසුම් ඇහෙන්නේ නැත්තේ හරිියතම, ඇත සමාන වන විට. අපි කලින් සඳහන් ක්‍ර කල ප්‍රමේට දිග වෙනස් කළ හම වඩාත් නිවැරදි දි එකලහයිදසම පහ නමුත් එකකොහදසම හතරදිත් කරදසි කැබලි විෙනවා එකොයිදසම හයිදිත් කරදශ කැබලි සි වවා එහම වෙන අවස්ථා තියෙනවා එහෙම වෙනවා එතර වඩාත් සදුසු වගේ තෝර ගන්නෙන ොට දිගවල් වෙනස් ව දිගුවල් තුනේජිම කරදාශ විසුණනා කියන්නේ වෙන දිගුවල් තුනට සංක්‍යයාත සම අරධනෑ සංක්‍යත්‍ර වනි ක්තිනන. දැම් මෙතන වඩාත් පැහැදිලි කරගන්න අපේතුම සරසුලේ සංක්‍යාතය දෙසිය පනස් හය. සේතුදිකතර පරතරය අවමගේ තිබ්බා. මේ අවස්ථාව අදාල සංක්‍යාතය හැටකල් හතුම කම්බිය සංක්‍යාතය එන දෙසය හැටයි මෙයා කම්පනය කරනවා. සුල කම්පනෙ ක ජනිමමාන පෙටිය ම යල කම්පිය කම්පනය කරනවා අන දැ නුගසුම් හවා දෙන්නම කම්පනයෙනවාන නුගෙසුම් සංක්‍යාතිය කියද දෙසිය හැටන්න දෙසිිය පනස්හය වෙනස හතරයි අන්න නුගසුම් හතරක් ඇහෙනවා. තැම්මක දිග පොඩ්ඩක් වැඩි කරනවා. දිග වැඩි කළ හම කම්බියයේ සංක්‍යයාාතය නමුොකද වෙන්නේ සංඛ්‍යාතය අඩු වෙනවා. අපිතු දෙසිිය හැටේ සිට දෙසිය පනස්නමයට වෙනස් තුනා කියලා තැම් මෙයා දෙසිය පනස් සයයි මේක දෙ පනස් නමයයි වෙනස තුනයි. අන දැ නුගසුම් සංක්‍යයාතිය තුනයි නුගසුම් තුනයි එහන කලින් හතරක් කෙහුුණ. තෞට්ටිකක් දික වැඩි කරනවා. තැම් මෙයා දෙසිිය පනස් හයි මෙයා දෙසිය පනස් හයයි වෙනස එකයි. තාපොඩ්ඩක් වැඩි කරනවා. අන්න එක අවස්ථාවදී නුගෙසුම් ඇහෙන්නේෙ නෑ. ඇයි ඇසෙ නැත්තේ. මේකත් දෙසිය පනස්හයයි මෙයක් දෙසිය පනස්හයි අ්‍ය අවස්ථාවතමක් ඔොයාගන්න ඕ. හරියටතම දෙසිය පනස් සහය වෙනකට නොගසුම් නෑ. තා පොඩ්ඩක් වැඩි කරම හටි තැන් අයි දික වැඩි කරන්න දික වැඩි කරහ මෙයාගේ අඩුවෙන්වා. දෙසිය පනස් හහි රඩට අඩුවේෙනවා දෙසිය පනස් පහයි කළතමු. දෙසිය පනස් පහයි දෙසිය පනස් හයයි වෙන සේකයින්න නැවත නොගසුම් හ පටන්ගන්නවා. දැන් දික වැඩි කරන්න වැඩි කරන්න නැවත නුගසුම් සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කාරණ තම මතත් කළේ එලෙස අපි දිග ක්‍රමයෙන් අඩුවගේක සිට වැඩිකරගෙන යනවා නුගැසුම් ඇසෙන නතර වෙන අවස්ථාවේැනේ නුගැසුම් නොයසෙන අවස්ථාව ලැබිනති. ඒ අවස්ථාව හරියටම කම්බියයේ සංඛ්‍යාතය සර්සුලේ සංඛ්‍යාතයට සමානයි. නමුත් කරදාසි නංවල ප්‍රියාකාරකම කරන අවස්ථාවදී කඩදාශ කැබලි අපිතු එකොල හිතසම පහකිනවාව කඩදදාශ කැලි විසිවා කොළහදසම සැටිමිට එක කුලහැසම හයේදිදත් විසිවෙන එකුළහැසම හේ දත් සි වෙනවා. දැන් තෝරගන්නේ කොහොමද අපි න. ඒනිසාඒවුන දැන් කු හසම පහහි කු හැසම හයයි කුළහැසම හත කියන අවස්ථා වලට සංක්‍යත සමානද නෑ පොඩිවෙන සක්තියනවා. එ ඒකර අල්ගන්න බැරිවුණන් හඳුරගන්න බැරවිුුණ එනිසා තමා මෙම ක්‍රමය නුගැසුම් ක්‍රමයෙන් සොයාගන්න එක තමා වඩා නිවරධි ක්‍රමය හැබැයි ක්‍රමය භාවිච කරන්නනං හොදට සොරවලට හට හුරුවූ කනක්තිෙන්. හෙමුණත් පමණයි අපට මේ කාරය කරගෙනයන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපිළங்க කර බල නවවෙනි කරුණ. ජනිමාන කම්බි අනුනාධදික සොයාගැීමට පහස උපක්‍රම දෙකක් ඇත්. බලමු පලවෙනි කාරණය කම්පනය කළ සරසුල කම්පනය කළ සරසුල අච්චල සේතුව මත කම්බිය හා ගැටනසේ තබා මේ තියන්නේ අච්චල සේතුව මෙයාන ඒ සේතුව මත සම ගැටන සේතියලා තබා සචල සේතුව ඉවතර ගෙනයනවා. එතර මෙයා කම්පනය වෙන්න පටන් ගන්නවා. එතර කම්පනය ආසන්න වන විටදී ඒක්‍රම එනෙවේ හරිම ක්‍රමය වෙරදි ක්‍රමය වෙන්න ේතු දෙකා අතර හරිමැද සරසුල තියනෙ කනේ ඊට පස පියවර කරන්න පුළුව. ඒකයිම සඳහන් කරන්නේ. සරසු අචල සේතුව මත කම්බියහා ගැටනසේ තබා ආසන්නව තැබූ සචල සේතුව සීරුවෙන් ඇත් කරන්න. එවිට එක් අවස්ථාවකද කරදාසි යාරෝහක චලනය වී ඉවත්තට විසිවේ. ඉන් පසු පෙරපරිදි කම්බියම්පනය සරසුල ඉන් පසු, පරිදි කම්පනය කර සරසුල දනිමාන් පෙටිය මත තබා නිවැරදිව නනාධදි කල බා ගන්න. එක සේතුදි කතර හරිමද සියල ගන්න කියන එකයි. අනෙක්‍රමය වන්නේ සචල සේතු ඉවත් කර. අපි මෙතන්තියමු මෙන්න සචල සේතුව පොඩ්ඩ තාවකාලිකුව පැත්තකට ගන්නවා. හරි සචල සේතුව ඉවත් කර, කම්පනය කළ සරසුලේ මිට කම්බියයේ යන්තමින් නිස්පර්ශෝනසේ. කම්පනය කල සරසුලේට කම්බියයේ යන්තමින් නිස්පාර්ශෝනසේ මෙහමගෙනයනවා. සදිින් ගෙන යන්න නෑ තදිින් ගිය තන්තුව ආර්තති වෙනස් වෙනවානේ. දලවස්සයෙන් සොයා ගැනීම සඳහා බලන්න මෙ එක අවස්ථාව එහෙම ඉවත් කරලා මෙයා කම්පනය කරලා මිට යන්තමින් කම්බියයේ ස්පාර්ස වීගෙන කරගෙන මෙහම ගියනවා. බලන්නේ එවිට එක්ත අවස්ථාවකද මේවා ේගෙන් නලියන්න පටන්ගන්නවා. දැකනේ කරදශික විශස්වෙලාගේ නැවත මෙහෙ ඉදලා යන්නම් මේ පෙනක කරදස් විසි ලයන ඒකතමා අනුනාද ර ඉක්මනින් සොයාගන්න ුලාට සේතුුව පොඩ්ඩ 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 පොඩ්ධරෙන යනවට වඩා. මේක තව දගත් කාරණයයක් තියෙනවා ඒකත් පෙන්නන්නම් ඒගවම්ම ම සටහනේ දැමුුණට ඔබට පොඩක් එක බලාගන්න පුළුවන් එකත් නුගැසුම් නෙමේ පරිතාාන පිළිබඳ අදැකීමක් ලබෙනත මම මෙයා කම්පනය කරලාක ස්පර්ස කරගෙන යනවා මේ මේ අවස්ථ එතර මේ දලවසෙන් හොයාගත්ත අවස්ථාව හරි දලවසයෙන් සොයාගත්තර පස්සේ ඊළඟට සේතුව තියලා මේ හරි කර හොයාගත්තනේ ඊට පොඩ්ඩක් මෙහාහන්දර සේතුවතියල වඩා නිවරධි ක්‍රමේයටයන්න ඕොන හොඳයි ඒකන මන් පෙන්න්න නවා කියලා කිවේ දවුණු මේ හරිීතමා ඒ අනනා දවස්ත ලෙමුුණේ මං එතනින් හරගනවා මේ ආයත් කරදාසි ගැහෙන්ද පටන් ගන්නවා. අරදිග වගේ හරිටම දෙගුණයක් එනවිීට ඒකෙන්මකදදේ පළමුුණ උපරිතානයේ බලමු තවත් දෙවන උප්‍රරිතාාන ොඩක් යන්න පුළුවන් කියලා දැක්කන ආගේ අවස්ථාවදි න්න මේ කොටසේ මේ කලින් මේ දිගාවේ එක දෙගුණයක් දුරදිත් කඩදසින් හලි න්න පටන් ගන්නවා ගැහෙන්න පටන් ගන්නවා තවත් යෙන ඒවාගේ අ මූලික අවස්ථාටක සේරුම් අප්‍රගලන්ගලේ දැක්කනේ අ දිග ගුණාකාරවලදී කඩදසිකැවිලි කම්පනය වෙනවා න්නේ උපරිතාන හෙවත් සම්වාද පිළිබඳර අදහසත් මේක තුළින් ඒක්‍රමේරත් බලාගන්න පුළුවන් එකත් එකවාසියක් හොඳයි එනම් මොකක්ද කියන්නේ. සචල සේතුව ඉවත් කර තාවකාලිකව කම්පනය කළ සරසුලමිට කම්බිය යන්තමින් ඉස්පර්සෝන සේ තබාගෙන අ්චලසේතු ආසන්නේ සිට කම්බිය දිගේ ඉවත්තට සරසුල ගෙනයාමෙන් ඉතා පහස්ුවන් අනුනා දවස්ථාවට අදාල පිහිතීම සොයා ගැනීමයි. එලෙස දරවශයෙන් පිහිටීම සොයාගත් පසු නැවත සච්චලසේතුව තබා පෙරපරදිකම්පනය කළ සරසුල දොනිමාන පෙට්ටිය මත තබා නිවැරදි අනුනාද දිගල බාගත හැකි. හොදයි. දහය අනුනා දිගසෙවීමේ දේ‍යකාරයක දෝෂ සිදුවිය හැකි. හොයි පලවැනි කාරණය. දිගමැනීමේ දී සිදුවන දෝෂය. මෙහිදී දිගමැනීම සඳහා භාවිච කරන්නේ බිලිමීට පරිමාණයක් එ භාවිකනකෝද මිමිට පරිමාණයක් නතියෙන් පුඩාමිනු මමි එක වන සටමට ඔලින් ක්‍රමාංකිත පරිමාණය. එනිසා දිිගමැනීම දී සිදුවන දෝසිය අඩු කර ගැනීමට අවඹ දිග සන්ටමීට දහයකට වඩා වැඩිවීම විය ුතුයි ඊටොඩා අඩුවනොත් අන්න දිගමැනීමේ දෝෂයක් ඇතිවෙනවා. එමෙන් මනුයාත දිගවල් දෙකක් අතර වෙනස වැඩි වනසේ ස්කන්ඳ තෝරා ගැනීමද කළ යතුයි. එ මනහමත් අනු්‍යාත දිගවල් දෙකක් අතර වෙනසත් වැඩි වෙන විට දිගමවැනීම දී සිදුවන දෝෂය අපට අවම කර ගත හැකි තවද දොනිමානයේ සවිකර ඇති පරිමාණය හා දොනිමාන කම්බී අතර සැලකතු පරතරයක් ඇති නිසා එම පරිමාණය උචිත වන්නේ දලවශයෙන් අනුනාද දිගසවීමට එකන්නේ අපිරි අපි බලමු දොනිමාණයට ගිල්ලා අපේ දිගමන්න්න මේ කෝදුව තියන මෙම තිබෙන විට දිගමැන්්න්න මෙඩ මේදි කෝදුව තියලා එකත් මේ කෝද බින්දුව කෙලවර තිබෙන ඒ මොද කෙලවර හරිටම තියාගන්න බෑන නිසාසමේ දහය කියන්න තැන තමා අචල සේතුව දාලෝ වන සේ තබා ගත්තේ ඊලාට අනිෙ පිහිතීමෙන් අගේ කිය අගන් දෙක වෙනස අපි ගත්තා දැන් දොනිමානයේ මේකෙ තියෙන පරිමාණය පම කහරවල පෙන්නන්න අගුට ට පේනු ඇති මේ කෝදදු දෙකක් සවිකරල තියෙනවා. පැහැදිලිද මේ අචල සේතුව තියෙන්නේ බින්දුව කියන ස්ථානයේ සච්චල සේතුවේ දැ කම්ිය තියනෙ හරින එත මෙසිල මෙසින්ට දුර වැඩින මෙසිල මෙසේන්ට දුර වැඩීනේ හැබේ ති මේක දැපි උපක්‍රමය එක දන මේක මෙන්න මේ ප න පටතිතිය ැනෙද රක් මෙහ ැ ගන්නවා මේ පැත් පටතියන තැනදල ඉරක් කඳල ඒ ඉරි දෙකින්ම එක මගේ කියවනසේ සේතුව තියගන්න තබාගන්නවා. නමුත් ඉරිවල ගනකමයි අඳන ඉරයේ ගණකමයි නිසා හරියටම සේතුව ඉස්පර්ස නෑ මේ පැති ස්පර්සනුත් මේ පැති ස්පර්සලනය සේතුව. නිසා ඒකදී මේ පරිමාණය ඇසුරෙන් මිනුම් ලබාගැනීමේදී. රම දෝෂයක් සිදියනාා. මේ පරිමාණය උචිත ව දලවශයෙන් නගේ චීරණය කරගන්න. හරියටම අනුනා දවස්ථ ලබාගතර පස්සේ උචිත්ත වෙන්නේ හෝදුව සේතු දෙක මත තබා කම්බි කොට සේදීගමනගැනීම.ඒ මතගතියන් ඒක තමා අපි මතක් කලේ හොඳයි. නිරදි අනුද දිීම අනුනාද වන අවස්ථාවේදී සේතු දෙක මත කෝදුවක්තබා සේතු දෙකතර පරතරයමනීම වඩා නිවැරදිී. දෙවැනි කරුණ අනුනාද අවස්ථාව සෙවීමේදී අවනිශ්චිතතාව නිසා සිදුවන දෝෂයේ අවිනිශ්චිතාව නිසා සිදුවන දෝසයේ. මොකද අවිනිශ්චිත මකලින් මතක් කළා දිග වෙනස් කරගනයාමේදීය පිතුම එකොලහහිත සම පහේදිී කරදාස විසිවෙන්න පටන් ගන්නා. එකොලයිත සම හාය එකොළද සමහත එකොලයිද සම ආට කියන අගෙන් කීපියක දීම කරදාසි විසිවන පටන් ගන්න. දෙැ අපි ගන්න කෝකද ගැටලුවක්නේ එනිසා කරන්ති න්නන්නේ අන්න යෝගේ කරදාශසි විසිවන පටන් ගන්න පරාසය හඳුනාගෙන ඒ පරාසේ මෙද ගන්න පුළුවන් පට. එමද නිිෂ්චිත ෑන දැ කුමනිස්ානයන්ද ගන්න කියලා එක තම අ නිස්චිතාව කියරකිේ. එනිසා කඩදාසසි විශයවන පාසය සොයාගෙන ඒක මැදාගේ ගන්න පුළුව. සවත්තු පක්ක්‍රම ඇතිෙන කම්පනය කරන ප්‍රමාණය තඳින්කම්පනය කරලා කරලා තිබ්බහම අත් ගැස්සේ නවා හැබැයි කෙමින් නියම අවස්ථාවජී සසිමින් තට්ටු කරලා සැබූ විටදී ඒත් අන කදසි විවේ නම් අන්ඒ අවස්ථාව හඳම අවස්ථාවන් සේ පාසය තුළ හිට පස්සේ තට්ටු කරන ප්‍රමාණය දැඩි බව අඩු කරලා වඩාත් නිරජි අපට අනුනාද වන අවස්ථාව සවයාගැනීම තමා ඒ අවිනිශ්චිතාව නිසා සිදුවන දෝෂය මගහරවා ගැනීමටයි අපට යොදාගත හැකි පක්නමය වන්නේ එනම් අවිනිශ්චිතතාව නිසා සිදුවන දෝෂය කියන්නේ අනුනාදවස්ථාව සැවීමේ දී කරදදා සියාරෝකය නිශ්චිති ස්ථායක ද නව ුඩා පරාසියත් තුළ විසිවීය යන අවස්ථාව ලැබීම මෙම අවිනිශ්චිතතාවට හේතුව වේ එනිසා මෙම දෝෂයාවවම කර ගැනීමට අනුනාද ප්‍රදේශය තුළ සේතුව සෙමින් චලනය කරමින් අනුනාද දිගේ අවමසා උපරිමාගේ නිිශ්චය කර ගැනීම, අවශ්‍ය වෙන ඊත පසේම නිශ්චය කරට පසේ ඒ අතර මැදියගේ ගන්න ඕන ත වඩාත් නිවල්දි වෙන්න ඒ පාසේතුල ඉති පසේ තත්්ටු කරන ප්‍රමාණය අඩු කරල වඩා හොදින් කම්පනය වන අස්ථාවලාගත්තාහම තවත් හොඳයි. හොඳයි මෙන්න මේ කරනෝටික අපට සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරිපත් කරන්න පුළුවන්. දෝෂ අවුම කරගනීම සඳහා ඔබ ප්‍රායෝගික පරීක්ෂණය කරලා පොතේ ඇතුළත් කරාට පස්සේ සාකච්ඡාවට මෙඳම කරනුවන්තර්ගත කළ ඉතුයි එහෙමනම් ඔබ මෙ මධදකින් මුදව් කරගෙන ප්‍රියාකාර්කම කරලා බලන්න ඒඉතා වැදගත්තේ අපේ තිාකාර්කම මෙතිනින් අවසන් කරනවා ඔබට ජයන්ජයම වේවා ආයුගෝුවන්